ගරු ස්වාමීන් වහන්ස තමන් මිය යනවා කියන කාරණය ඕනම අයෙකුට දැනෙනවද? ඒ අනිවාර්යෙන්ම ඕනෑම මරණ කෙනෙකුට තමන් මැරෙනවායි කියන කාරණේ සකස් වෙනවා. තමන් මැරෙනවායි කියන සාරණේ සකස් වෙන්නේ නැතුව මැරෙන්නේ හුඟක් වෙලාවට තද නිින්දෙන් මැරෙනකොට, පුංචි දරුවෙක් මැරෙනකොට, ෂණිකව එකපාරට බෝම්බයක් පිපිරලා වගේ මැරෙනකොට එවැනි කෙනෙකුට එවැනි චේතනාවක් සකස් වීම දුර්වල වෙන්න පුළුවන්. නිදේශ නම් ඒක නොවෙන්නම් පුළුවන්. එවැනි අය තමයි අර භූත ස්වභාවයේ සත්ව හැටි රූපත්‍ය සකස් කරගන්නේ. සකස් කරගෙන පාංශ කූල පින්කමේදී නැත්නම් හත් දවසේ පින්කමේදී පින ආරං ශක්තිමත් වෙනකට යන්නේ. ඉන් මෙහා නුන ඕනම කෙනෙකුට තමන් මැරෙනවායි කියන චිත්තය සකස් වෙනවා. ඒ මැරෙනවායි කියන චිත්තය සකස් වෙද්දිම තමන්ගේ තෘෂ්ණාවට අදාළව මොකක් හෝ උපාදානයක් සකස් වෙනවා. ඒක අපිට බාහිරට පේන්නේ නැහැ. එයා දැන් මැරෙන්න යනවා පපුව අල්ලගෙන දඟලනවා දැන් එයාට තේරෙනවා හුස්ම යනවා මැරෙනකොටම එක පාට දරුවෝ ටික උපාදානය කරගන්නවා. නමුත් අපිට පේන්නේ නැහැ. එක පාට බිරිඳ උපාදානය කරගන්නවා එක පාට දේපල උපාදානය කරගන්නවා එක පාට තමන්ගේ වෘත්තිය උපාදානය කරගන්නවා. එක්කෝ එක පාට අන්න තමන් කරා වූ ලස්සන පින්කමක් උපාදානය කරගන්න. එක්කෝ තමන් රැක්කා වූ සිල්පදයක් උපාදානය කරගන්න. එක්කෝ එක පාට දේවතානුස්සතියක් වඩනවා. තේරෙනවද? එතකොට මේ වගේ එයාගේ හිතේ අර මරණීය තත්වයක් එක්කම අනිවාර්යයෙන්ම තෘෂ්ණාවට අදාළව යා උපාදානයක් මොකක් හෝ අල්ලනවා. ඒ උපාදානයට අදාළව තමයි භවය සකස් වෙන්නේ. ඒ උපාදානයට අදාළව භවය සකස් වෙනවා. සමහරු ඉන්නවා මැරෙන වෙලාවේ සාදුකාර දෙමින් මැරෙනවා. ඔය සමහරු කියන්නේ අපේ අම්මා hina වෙවි මැරුණා කියලා. අපේ අම්මා සාදුකාර දෙමින් මැරුණා කියලා. අපේ අම්මා අපි ඔක්කොමට මේ යන්නේ කිව්වා මට තනි වෙලා ඉන්න ඕනේ කියලා එහෙම මැරුණා කියලා කියන්නේ. එතකොට ඒ වාතුල යා මොකද දකින්නේ? යා මැරෙන වෙලාවේ සුගතියට අදාළ සංඥාවක් තමයි දකින්නේ. එක්ක ලස්සන දෙවියෙක් පේනවා, දිව්‍යාංගනාවක් පේනවා, නැත්නම් දිව්‍යතලයේ හිස් දිව්‍ය විමානයක් යාට පේනවා. නැත්තම් දෙවියෙක් පාවඩයක් එලලා තිනවා පේනවා දිව්‍ය ලෝකෙට. ලස්සන මල් ගමුවක් පේනවා, ලස්සන ආලෝකයක් පේනවා. ඒවා පේනකොටම යාගේ හිත ප්‍රීතියෙන් පස්සද්දී පිරෙනවා. එතකොට මේ පිරුණාට පස්සේ උපාදානයත් එක්ක මන්න එතන තෘෂ්ණාවෙන් එයා අල්ල ගන්නවා. අල්ලගත්ත තැන අපි ගිල සස්ත්‍රීක දිව්‍ය තලයකට බැසගන්න. එහෙම නැත්තම් ලස්සන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මනුස්ස ලෝකයේ ස්වභාවයක් පේන්න පුළුවන්. එහෙම ගිල මනුස්ස උපාදානයක් සකස් වුණොත් අපි මනුස්ස ලෝකෙක උප්පත්තිය සකස් කරගන්න. ඒසම මැරෙන කෙනාට හැම වෙලාවම සුබ හෝ අසුබ කුසල් හෝ අකුසල් චිත්තය දැන් රෝහලේ ඇඳේ මරණාසන්නව ලෙඩෙක් කෑ ගහනවා. ඒ මරණාසන්න වේ ලෙඩා කෑ ගන්නේ මාව ගිනි ගන්නෝ මාව ගිනි ගන්නෝ මාව ගිනි ගන්නෝ කියලා කෑ ගහනවා. එතකොට දොස්තර මහතුරු නර්ස් නෝන්ලත් ළඟට ඇවිල්ලා අර එයාගේ නෑදෑයොත් ළඟට ඇවිල්ලා වතුර පොවනවා වතුර ඉහෙනවා. දැන් මොනවා කළත් මේ මිනිස්සයා ගිනි ගන්නෝ කියලාම කෑ ගහනවා. නමුත් දැන් මිනිසුන්ටත් ප්‍රශ්නයක්. කොතනකවත් ගිනි ගන්නේ නැහැ. ඇයි මේ මිනිස්සයා ගිනි ගන්නේ කියන කාරණේ හරි ප්‍රශ්නයක්. නමුත් මෙහෙම ගිනි ගන්නෝ කියලා කෑ ගහලා මේ මිනිස්සයා මැරෙනවා. මැරුණාට පස්සේ සාමින් වහන්සේ කෙනෙක් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා මේ මැරිච්ච මිනිස්සයා කොහෙද ඉපදුනේ කියලා. යා ගිනි නිරේ ගිනි ජාලා මැද්දෙම. එතකොට එයාට දැන් ගිනි ගන්නවා කියන්නේ මොකද්ද? විඥානේ සංස්කාරපත්‍ය විඥාන. එයාගේ අකුසල් වලට අදාළව අන්න විඥානේ ක්‍රියාත්මක වුණා. විඥානේ කියන්නේ දැනීම. ඒ දැනීම තුළ මම ගිනි ගන්නවා කියන දැනීම සකස් වෙනවා. ඒකයි විඥානීය කියන්නේ මැජික් කරුවෙක් කියන්නේ ඒකයි. විඥානීය විසින්ම අපිව අකුසලයට යොමු කරලා ඒ විඥානීය විසින්ම ඒ අකුසලයේ නිසා අපි ගිහිල්ලා උප්පත්තිය නබන ගිනි නිරයත් අපිට මතු කරලා පෙන්වන. ඒක තමයි විඥානීය කියන්නේ මැජික් කරුවෙක් කියන හොරෙක් කියලා කියන්නේ. ඒ නිසා එතනේ ගිනි ගන්නවා කියන්නේ මැරුණාට පස්සේ උපදින ස්වභාවය දකින්න. සමහරු කෑ ගහන්නේ මට මේ ප්‍රේතෙක් පේනවා, මට යක්ෂයෙක් පේනවා, මට මෙහෙම අමනුෂ්‍යය ගොඩාක් පේනවා කියලා. ඒ තනිකරම නෝන අනිවාර්යයෙන් මේ පල්ලෙහා ජීවිත ලබනවා. තේන්න. සමහරට එයාගේම ජීවිතයට පේනවා. සමහර අයට මරණ වෙලාවේ එයාගේම ජීවිතයට පේනවා. එයාගේම යක්ෂ ජීවිතයට පේනවා. මගේ ඉස්සරහට කළු යක්ෂයෙක් ඇවිල්ලා අඬ ගහනවා කියන්නේ ඒ එයාගේ ප්‍රතිසන්දිය. එසම මැරෙන ඕනෑම කෙනෙකුට සුභ හෝ අසුභ කුසල් හෝ අකුසල් චිත්තය ඒ ආකාරයෙන් සකස් වෙනවා. සකස් වෙන්නේ නැති කෙනෙක් නැහැ. නමුත් ඒක අපිට ප්‍රකාශ කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් එකපාරට පපුව අල්ලගෙන දඟලනකොට මේ අවසාන චිත්තේදී ආ එක්කෝ දරුවෝ එක්කෝ ඉඩකඩන් එක්කෝ දේපොළ එක්කෝ රැකියාව වෘත්තිය මොකක් හරි දෙයක් උපාදානය කරගන්න. එක්කෝ තරහකාරයෙක් හරි ද්වේෂයක් හරි මතු කරගන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම පටිච්ච සමුප්පාද ක්‍රියාවලියට අදාළවයි තෘෂ්ණාපච්චයා උපාදානං උපාදානපච්චයා භව භවපච්චයා ජාති කියන ධර්මතාවය තුල තමයි ඕනෑම සත්වේ මැරීම ඉපදීම සිද්ධ වෙන්නේ.